මාධ්‍ය තුළ අපි දැනුවත් කළා ගස්කපන යන්ත්‍ර මැෂින් ඔය කියන චේන්සෝ බ්ලේඩ් තල තියෙන ඒවා වහාම තමාගේ ළඟම පොලිසිය ලියාපදිංචි කරන්න. අපි සති තුනයි දුන්නේ. සති තුනක් ඇතුළත සියල්ලම ලියාපදිංචි කළ යුතුයි කියලා නැත්නම් අත්අඩංගුවට ගන්න. සති තුනට ලංකාවේ 82,000ක් මැෂින් ලියාපදිංචි කරුවා පොලිසිය. 82,000. එක මැෂින් එකක් දවසකට එක ගහක් කැපුවොත් 82,000ක් කැපෙනවා. ඉතින් අපි ගස් හිටවුවට වැඩක් තියෙනවා. මනසල දන්නවා පුර බාණ්ඩ හදන තැන්වල උඟක් තියෙන්නේ හොරලි හොරට ගෙනාපු උඟක් තියෙන්නේ. ඕෙන් හරි කපලා හොරට ගෙනල්ලා දෙනවා. ඉක්මනට කපලා ලෑල් ටික හදලා ලියලා බඩු ටික හදලා. මම පහුගිය සතියේ තීරණයක් ගත්තා. දැන් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට එනවා යෝජනාව. පිටරටින් ගේන සියලුම ගස් කපන යන්ත්‍ර නවත්තනවා තහනම්. පිටරටින් ගේන්න බෑ. සල්ලි තියෙන අයට ලොකු ලීමෝල් තියෙනවා. සල්ලි නැති අයට මොකක් හරි කීයක් හරි කොහොම හරි හොයාගන්න ඕනේ කියන අය අතේ ගෙනෙන මැෂින් එක පාවිච්චි. දුප්පත්ම අපි කතා කරන වඩුමඩුවලත් හොරටම තමා ගස් කැපෙන්නේ ඉතින් වඩුමඩුවල. මම ඒත් දැන් ගිය සතියේ තීන්දුවක් ගත්ත පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වඩුමඩුවලට අලුතෙන් බලපත්‍ර දෙන්න කාටවත් කිසිදයක් දෙන්නේ නැහැ. ඉදිරි අවුරුදු 5ක් ඇතුළත ලංකාවේ ලීමෝල් අවසන් වේ. අවුරුදු 5ක් ඇතුළත අවුරුදු 5ක කාලයක් දෙනවා. ඒ අවුරුදු 5ක කාලය දෙන්නේ ඒවා ව්‍යාපාර ඒගොල්ල වෙන වෙන ව්‍යාපාර හොයා ගන්න ඕනේ. විශේෂයෙන්ම ගස් කැපීම කරන්න බෑ. පිට රටින් ලීගේ නායට විතරක් ලීමෝලට බලපත්‍ර දෙනවා වාර්ෂික බලපත්‍ර. එහෙම නැතුව මේ පුංචි රටේ මේ සුන්දර ලංකාව මේ මහා වන සම්පත රැක ගන්න බෑ. ඒ වගේ තද නීති රීති නැත්නම් පළවෙනි වරට ලංකාවේ ත්‍රිවිධ හමුදාව යොදවලා තිබෙනවා ස්වාභාවික සම්පත් රැකීම. ගුවන් හමුදාව සතියකට සැරයක් එක් පැත්තකින් සැටලයිට් වලින් තවත් පැත්තකින් ප්‍රායෝගිකව හෙලිකොප්ටර්වලින් මේ රටේ වනාන්තර තියෙන ප්‍රදේශකින් බලලා මට ගුවන් හමුදා අපිතුමා සතියකට සැරයක් වාර්තාවක් දෙනවා වනාන්තරවල ආරක්ෂාව පිළිබඳව. විනාශ වෙලා තිබෙනවා නම් සිටියම එහෙම් පිටින් එවනවා. අහවල් වනාන්තරයේ අහවල් ස්ථානයේ මෙහෙම කැලෑ කපලා තියෙනවා. ඒ ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දවනවා එහෙම්මම ඒ වාර්තාව වහාම ගිහින් ඒ පිළිබඳව විමර්ශනය කරන්න. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.